கேலின் ஸ்நான கலாப. මේ ගාල්ල දෙනියාය හා මතර අකුරැස ප්‍රධාන මාර්ගයේ යාකිරෙන හේනේගම හොරගොඩ අතුරු මාර්ගයයි. අඩි 20ක පළලින් යුතු කිලෝමීටර් 7ක් දක්වා දිවෙන මෙම මාර්ගය මෙවැනි විට පත්ව තිබෙන්නේ දැඩි අබලන් තත්වෙයි. නිරන්තරයෙන් ගන්වතුරින් යටවන මතර අකුරැස මාර්ගය වෙනුවට එම ප්‍රදේශයේ ජනතාව භාවිත කරන එකම විකල්ප මාර්ගයද වන හේනේගම හොරගොඩ අතුරු මාර්ගය ගංවතුර සහන ක්‍රියාවන් හිදීද භාවිත කරන එකම මාර්ගය බව එම ප්‍රදේශයේ ජනතාව පවසනවා. දෛනිකව විශාල රථවාහන සංඛ්‍යාවක් ගමනාගමන කටයුතු සිදු කරන මෙම මාර්ගය වසර 20ක කාලයක සිට කිසිදු අලුත් වැඩියාවකට ලක්ව නැහැ. මේ පාරේ යන්න එන්න බෑනේ. වල ත්‍රිවිල් එකකටවත් යන්න බෑ. දැන් අවුරුදු ගානකින් මේ පාර හැදුවේ නැහැ. ගම් අතුර කාලේට මාතර පාරේ දුවන වාහනයි, ගාලු පාරේ දුවන වාහනයි හේරමත් මේකෙන් යන්නේ. ගම් අතුර කාලේට තමයි මේ පාර හොඳටම ඕන වෙන්නේ. මේක කවදාවත් හැදෙන්නේ නැහැ. බස් වැඩ කරන්න විදියක් නැහැ. ඉස්කෝලේ ළමයෙකුටවත් යන්න එන්න බෑ. මහා වලවල් ගාල්ල ඉඳලා මාතරට යන්න තියෙන කෙටිම මාර්ගය තමයි හේනගම හොරගොඩ කියන පාර. එතම දැන් අවුරුදු ගණනාවක් තිස්සේම මේ පාර හැමදාම මේ විදිහමයි. කිසිම ආණ්ඩුවකින් කවුරුවත් මේ පාර ගැන කිසිම සැලකිල්ලක් දැක්වෙත් නැහැ. ගොඩක් දුරට ගම් වතුර කාලේට මාතර පාර යට වුණාම සියලුම වාහන යන්න තියෙන එකම විකල්ප මාර්ගය මේක විතරයි. හදිසියකට ලෙඩේ කරදරයක් මොන දෙයක් වුණත්, බබෙක් හම්බේ නම් කෙනෙක් වුණත්, ගම් වතුර කාලයක් වගේ වුණොත් ඇත්තටම මාතරට යන්න වෙන ක්‍රමයක් නැහැ. එහෙම වුණොත් අපිට යන්න වෙනවා ගාල්ලට ගිහිල්ලා ගාල්ලෙන් මාතරට. එහෙනම් අපි ත්‍රිවිල් රස්සාව කරලා තමයි ජීවත් වෙන්නේ. මේ පාර තමයි අපිට හයර යන්න තියෙන්නේ. දවස් දෙකක් දිව්වොත් තව දවසක් ගැරිජ් එකේ වාහනේ. ඉතින් අපිට දැන් මේකත් කරගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ මේ පාරේ තියෙන තත්ත්වෙත් එක්ක. චන්ද කාලේට හැමදාම හැම එක්කෙනෙක්ම ඇවිල්ලා මේක අරගෙන මෙහෙම කරන්නම් අහම කරන්නම් කියලා යනවා. කවදාවත් කෙරෙන්නේ නැහැ. මිනිස්සුන්ට හරි අමාරු තත්ත්වෙන් යන්නේ. වාහන හැමදාම රිපේරි. උඩ බලධාරියෙක් හැටියට කොතනක හෝ ඉන්නවනම් අද රටේ මේක බලලා මේක හදලා දෙන්න කියලා තමයි කියන්නේ. මාර්ගයක බස් රථ තුනක් දාවන එනවා. දවස් දෙකක් බස් එකක් වැඩ කරොත් දවස් දෙකක් ගැරිජ් එකේ. ඉතින් මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. ප්‍රධාන මයිදන අවුද්‍යා පාසලක් මේ කිට්ටුව තියෙනවා. එකට යන ළමයි ඉන්නවා. ඊට පහුගිය ආණ්ඩු වලටත් කීප වතාවක්ම ගිහුවා. කවුරුත් කරේ නැහැ. ත්‍රිවිල් දුවන මාත්‍රුත් ගන්න මේක හයර් එක ඩබල් කරලා 500 හයර් එක 1000 කිලෝ මේ පාර එරවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු මේ දිස්ත්‍රික්කේ 7 දෙනෙක් හිටියා. 7 දෙනාට මායචනා කරලා තියෙනවා මේක අදා දෙන්නේ කියලා. අඩු තරමෙන් ලෙඩෙක් වුණාම ගෙනියන්න එකක් නැහැ. 119 ගැව්වට එන්නේ නැහැ කවුරුවත්. පාරේ නම කිව්වම නින් එන්නේ නැහැ. පාර ගොඩ දාලා දෙන්න මේ පාර හදා දෙන්න අපිට.